අයිබුවන් සුභාරංචිය සුභාරංචිය තමයි රටේ වැඩිම ප්‍රමාණයක් ඡන්ද පරාජය වෙච්ච රටේ ප්‍රධානම පක්ෂයක් ඉපරණිම පක්ෂ වෙච්ච UMP එක දෙකට තුනට කඩන්න මූලිකත්වය ගත්ත. එතකොට මිනිස්සුන්ට UMP එක එපා කරවපු වගේ ඕන තරම් දේවල් කියන්න පුළුවන්. ඒකට මූලිකත් වෙලා වදුණු රනිල් වික්‍රමසිංහ ආපහු පාර්ලිමේන්තු වෙන්නේ නැහැලු. ඉතින් ඒක පොඩි සහනයක් මිනිස්සුන්ට, ඒක මහා ඉස්සරදයක් මිනිස්සුන්ට වෙලා තිබ්බේ. ඔය කොච්චර මිස්ටර් ක්ලීන් කියලා නම හැදුවත්, එහෙම නැත්නම් මහා මුලකාරයා, එහෙම නැත්නම් මොලහත නෙමෙයි මහා මුලකාරයා, එහෙම නැත්නම් ලෝකෙත් එක්ක ජනප්‍රසාදය තියෙනවා, ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා, ඉගෙනගත්තු ඔය මොනවරි කියන්න පුළුවන් හැම ආකාරයෙන්ම කිව්වත් මහ පොළවේ ගඳ සුවඳ දුක මිනිස්සුන්ගේ අඳුනන් නොගත් රටේ බිහිවුණා නම් පාලකයෙක් නායකයෙක් ඒ තමයි රනිල් වික්‍රමසිංහ. ඇයි අපි එහෙම කියන්නේ? සමහරවිට දැන් මේක කිව්වන් පස්සේ අර ටෑව යනවා වගේ ප්‍රශ්නයක් එනවා. මෙච්චර මේ දේවල් කරපු, දැන් බලන්න මේ පෝලිං යුගය අවසන් කරපු රනිල් වික්‍රමසිංහනේ මේ පරිභව කරන්නේ නේද? එහෙම කියලා නෑ. මේක තමයි ඇත්ත. අපිට මතකයි මිනිසුන්ව රවට්ටන්න එක එක විදිහේ කූට උපක්‍රම රනිල් වික්‍රමසිංහ යෙදුවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මේ මෑත කාලීනව එයාගේ කටින්ම කිව්වා, රනිල් වික්‍රමසිංහම කියනවා, විපක්ෂ නායක විදියට මම ඉන්නකොට වෙන එක පක්ෂයකටවත් හැරෙන්නවත් මම දුන්නේ නෑ, විපක්ෂයකට කිට්ටු වෙන්නවත් මම දුන්නේ නෑ. ඒ කියන්නේ ඒකාධිපති පාලනයක් වගේ, ඒකාධිපති පාලනයකට වඩා ඒ කියන්නේ වියරුවක්, මම විතරයි, මේක මගේ, එහෙම නැත්නම් මම විතරයි නායකයා, මම විතරයි අර තමන් ඔක්කොම දන්නවා කියලා හිතන එකත් හරි මෝඩයා කියලා කියනවනේ. අනේ ඒ වගේ කොච්චර උගත් වුණත් රනිල් වික්‍රමසිංහ කියන මේ නායකයා පාලකයා මිනිසුන්ගේ හද ගුණ දුන සුවඳ දුක දැනගත්තේ නැහැ. හැබැයි මේ පාලකයා අපි දැක්කා එයාගේ, එයාට උදව් කරලා එයාව ජනාධිපති කරපු පක්ෂයේ ඉන්න කාන්තාවන්ට V8 වලින් පෝෂ වලින් නේද ඒ බෙන්ස් වලින් සලකලා තිබුණා. හැබැයි රටේ මිනිසුන්ව වැල් පාලමේ යන්න අමාරුවෙන් ඉන්න මොකද පටි තද කරගන්න, ඒක කාලෙක කතා වුත්තාවනේ, පටි තද කරගමු අපි ඔක්කොම එකතු වෙමු, දින 100 වැඩපිළිවෙල කරමු, අරවා මේවා කියලා නානා ප්‍රකාර වචන වලින් හරම කරපු, වචන වලින් හරම කරවාට වඩා මර එක එක මිනිස්සුන්ගේ උපදෙස් මත මිනිසුන් එක එක ආකාරයෙන් ඇඳ බඳ දියාගත්තු එකෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. ඉතින් ඒක නිසා සුභාරංචිය තමයි ආපහු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දකින්න හම්බෙන්නේ නැහැ කියලා. හැබැයි ඒකත් මුල් ඒ කියන්නේ මොකක් හරි මිනිසුන් මුලාවේ දාන්න හදන පළවෙනි තවත් එක ප්‍රයත්නයක්ද කියලා අපි දන්නේ නැහැ. මොකද මේ වෙලාව වෙනකොට රනිල් වික්‍රමසිංහට තියෙන මේ ජනප්‍රසාදයේ තියෙන හීනවීම, ඔය පොට්ටුවත් එකතු වෙලා ලක්ෂ 23ක් ගන්න පුළුවන් තත්ත්වයේ ඇති වුණාට කිසිම විදියකින් පැහැදිලි චිත්‍රයක් රනිල් වික්‍රමසිංහ ගැන රටේ මිනිස්සුන්ට නැහැ කියලා ඒ ඕනම පොල් බූරුවේ පිට, එහෙම නැත්නම් දේශපාලනයේ යම් කිසි හයක් අතර තේරෙන ඕනම කෙනෙකුට තේරෙනවා. එතකොට දැන් මේක එකතු කරන්න දැන් අතන තියෙන ලක්ෂ 40 ගානයි මෙතන තියෙන ලක්ෂ 22යි මේ දෙක එකතු කරාන් පස්සේ ලොකු ගානක් ලක්ෂ 60 ගානකට යන්න පුළුවන්. මෙන්න මේ දෙක එකතු කරගත්තොත් මහා ඡන්දෙදී මහා වැඩිපුර ආසන ප්‍රමාණයක් අරගෙන ආණ්ඩුව හදාගන්න පුළුවන් කියන තත්ත්වෙ තියෙනවා. දැන් නිකන් හිතලා බලන්න මේ රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා මේ කියන හැම කෙනෙක්ම රටට වැඩක් කරන්න, රටට මොනවා හරි දෙයක් කරන්න කියලා වෙලා උවමනාවක් තියෙනවා නම්, හිතනවා නම්, රටේ මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්න උවමනාවක් තියෙනවා නම් අඩුම තරමේ මේ 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 කරන වැඩෙත් සම්පූර්ණ වැරදි. මොකද සම්පූර්ණ වැරදි කියන්නේ රටේ මහජනතාව බෞතරයක් තීරුම් අරගෙන තියෙනවා මේ රටේ ක්‍රම වෙනසක් තියෙන්න ඕනේ, ක්‍රම විදියක් තියෙන්න ඕනේ, පාක්ෂිකයෝ කියන මේ කොට්ටාසේ නැති වෙලා රටට අවශ්‍ය මිනිස්සු කොට්ටාසයක් හැදෙන්න ඕනේ කියලා බහුතරයේ පිළිරම් තියෙනවා. එතකොට කොටස් වලට කැඩිච්ච පාක්ෂිකයෝ කව කරන් පස්සේ
ඒගොලො කියන ලක්ෂ අසුවක් විතර ප්‍රමාණයක්ද කොච්ච කරි ගොල ගන හදරවනේ මෙච්චරක් විතර පිටින් තිබ්බොත් පිටිං ඉන්නවා කියලා. ඒ තමයි පාක්ෂිකයෝ. පක්ෂ හතක් කටක් ප්‍රධාන පෙලින් හදාගත් තැන් පස්සේ කෙල්ල කැඩල ගිය ඒකට කොටස් 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 එකතු කරන් පස්සේ මේ තනිකොටසට වඩා අර කොටස වැඩි කියලා මේගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. ඒක නිකන් පොයින්ට් එකක් තියෙනවා මිනිස්සුන්ට කතා බහ කරන්න. හැබැයි පාක්ෂිකයෝ නොවන කොටස දැන් මෙතන වැඩි වෙලා තියෙනවා. මේ කවුරුවක්වත් 100ට 3 හිටපු ඡන්ද ප්‍රමාණය 140 ගානක් වෙනකන් නැග්ගේ පාක්ෂිකයෝ වෙලා නෙමෙයි. මේ රටේ මේ මොහොතේ රටට මිනිසුන් දැරෙන මේ වෙනස ක්‍රමවේදය හදන්න පුළුවන් කියලා හදපු මතවාදීත් එක්ක තමයි මේ මිනිස්සු කොට්ටාසේ ජන කොට්ටාසේ හැදෙන්නේ. එතකොට මේගොල්ලෝ විශ්වාස කරනවා නම් මේ පාක්ෂිකයොන් එක්කව කරලා. ඒ කියන්නේ මේ පක්ෂේ කැපුවත් කොළ හරි, කැපුවත් සජිත් හරි, කැපුවත් රනිල් හරි, කැපුවත් රාජපක්ෂලා හරි ඉන්නේ උන් ටික ඔක්කොම එක්කව කල්ලිවෙලා මෙන්න අපේ බලය, මෙන්න මෙතන අපේ බලය තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් තත්ත්වයක් රනිල් වික්‍රමසිංහල ඇතුළු මේ සනුවරේ හදන්න හදනවා නම් රටට එතනම තියෙනවා. මුන් රට හදන්න නෙමෙයි යෝනේ, මුන්ට ඕනේ බයක්. රනිල් වික්‍රමසිංහල ඇතුළු මේ සනුවරේ හදන්න හදනවා නම් රටට එතනම තියෙනවා. මුන් රට හදන්න නෙමෙයි යෝනේ, මුන්ට ඕනේ බලය, මුන්ට ඕනේ කෑදරකමට අර තමන්ගේ හීනවලට යන්න තියෙන ආසාව විතරයි මුන්ට තියෙන්නේ. ඒකින්ද තමයි දැන් ආපහු හදන්නේ අර ජනාධිපතිවරණය වගේ ලොකු ලොකු සම්මේලන තියලා දිවුසුම් ගහලා දිවුරුන් දීලා ලේවලින් අස්සම් කරලා අරවා මේවා කරලා නානා ප්‍රකාර රට මඟඩි දාලා මේ කොහොම හරි මහජන ඡන්දෙන් 113ක් ගන්න බැලු බැල්මට දැනට මේ ජනාධිපතිවරණේ ප්‍රකාශයට පත් වෙච්ච මේ ඡන්දත් එක්ක බැලුවෙන් පස්සේ නිකන් දල වශයෙන් ගත්තොත් ආසන මට්ටමින් 207ක් 208ක ප්‍රමාණයක් NPP එකටත් අනිත් කට්ටියට ඒ ගානත් ඇවිල්ලා එතකොට මේක ඇවිල්ලා ජාතික ලැයිස්තුවෙ නැතුව. එතකොට ඒටි ගත්තන් පස්සේ සාමාන්‍යයෙන් 113කට එහා සරල බහුතරයක් NPP එකට එන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් දන්න දේශපාලන පරිවර්තනය තමයි ජනාධිපති කෙනෙක්පත් උනන් පස්සේ ඒ ජනාධිපතිපත් වෙච්ච පැත්තට ටිකක් හෝදගෙන එනවා මහා ඡන්දයක් ආවන් පස්සේ. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂට සිද්ධ වුනේ. ඔය ඉස්සෙල්ලා වෛද්‍යපාල සිසේනගේ පැත්තේ ඔය හැම තැනටම සිද්ධ වුනේ. ඒ ජනාධිපති පත් වුණාන් පස්සේ ඒ පැත්තට හොදගෙන ඇවිල්ලා මහචන්දෙන් වැඩි බහුතරයක් හම්බෙනවා. එතකොට මේක ප්‍රමාණය කොච්චරද කියන එක අපිට අම් බලාපොරොත්තු වෙන්නේ නැහැ 3/2 බහුතරයක් ලැබෙන්න ඕනේ කියන එක. මොකද අපි ගෝඨාභයගෙන් අපිට හම්බුණා මේ පනිෂ්මන්ට් එක. උන්ට කැමැති දේවල් පත් කරගත්ත ව්‍යවස්ථාවට ගෙනාවා බහුතරයෙන් මේවා කරගත්තා. අපිට මතකයි මම හිතන්නේ කපුටාවක් ගෙනාවේ ඕකෙන්, ඒ කියන්නේ ද්විත් පුරවැසි භාවයේ තියෙන අය ඒ වගේ ත්‍රාඩ වැඩවලට අපිට කොහෙවත් ඉඳ දෙන්න ඕනේ නැහැ. හැබැයි අපි කියන්නේ අපි නිකන් උදාහරණයක් ගත්තොත් 125ක් 34 ප්‍රමාණයක් ජාතික ජන බලවේගයට ආවොත් එතකොට ඊටු ටික විපක්ෂයේ ඉන්නකොට ජාතික ජන බලවේගයට 3/2 බහුතරය අවශ්‍ය නම් මොන හරි පනතක් සම්මතය කරන්න රටට ගැළපෙන, එතකොට ඒකට සජිත්ගේ හරි රනිල්ගේ හරි ඔය කොයි හරි පාක්ෂමේ දෙමළ සම්දානේ හරි මේකට උදව් කරන්නේ නැත්නම් එතකොට මිනිස්සුන්ට තේරෙන්න ඕනේ මේ වගේ රටට වැදගත් ප්‍රධාන පෙළේ එන්න නැත්නම් මේට රටට අවශ්‍ය මේ වගේ පනත්වලට මුන් සහයෝගය දෙන්නේ නැහැ කියලා කියන්නේ මුන් රටට කැමති වුන් නෙමෙයි, නැත්නම් රට ගමනක් යනකොට කැමති වුන් නෙමෙයි. එතකොට මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් ශක්තිය තියෙනවා මුන්ට ඡන්ද දීලා වැඩක් නැහැ කියලා. හැබැයි තේරුම් ගන්න ප්‍රමාණයක් අඩුයි ඉති පාක්ෂිකයෝ කියන මේ කොට්ටාසේ ගත්තන් පස්සේ. ඉතින් අන්න ඒකයි මේ මහා ඡන්දෙදී ජනාධිපතිවරණයට වෙනස් වෙන්නේ. ඉතින් ඒක නිසා අර මේගොල්ලෝ හිතනවා නම් මේ ගම් වලින් පත් වෙන්නේ ගමට වැඩ කරපු තාර දාපු කොන්ක්‍රීට් දාපු ටකරම් බෙදපු සිමෙන්ති කොට බෙදපු කක්කුසි කටවල් බෙදපු ඒ කට්ටියට තමයි මේ දෙන්නේ කියලා නෑ. එහෙම එකක් නෑ. ඒ කතන්දරේ ඉවරයි. ඒ චැප්ටර් එක සම්පූර්ණයෙන්ම රටෙන් අතු ගෑවිලා ඉවරයි. මේ බෙදන දෙන සහනාධාර ඒ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ඉවරයි. ඒ කියන්නේ ගෙදරට ටොයිලට් කටවල්, කක්කුසි කටවල්, ගඩොල්, සිමෙන්ති ටකරන් ඒ වගේ තියනලා දීලා ඡන්දෙ ගත්තු ඒ කාලේ ඉවරයි. ඡන්දෙ ගන්න වෙන ක්‍රම තියෙනවා. එතකොට බෙදන අයට බෙදන්න පුළුවන්, ඒවා ගන්නත් පුළුවන්. හැබැයි ඡන්දෙ වෙන විදිහකට ලැබෙනවා කියන එක මහා පොළවේ පත්තු වෙලා තියෙනවා. ඒක නිසා දැන් මේගොල්ලෝ ගැරන්ටිය තියන් ඉන්න
අපි රට වැඩගල තින අපි ගමට වැඩගල්ල තින ඒ ගමයි මැම්බර්ට තමයි ශීට්කට එන්නේ ඒ කතන්දරේ සම්පූර්ණම වෙනස්සලා තිනවා MPP කැවිල්ල මේක වෙනස් කරලා තියෙනවා. ඒක නිසා පැහැදිලි බහුතරයක් පිටින් අපිට මහජන ඡන්දයෙන් කියන මහ ඡන්දයෙන් අපිට ආණ්ඩුව පිටවන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒක මහපොළොවේ පත්තු වෙලා තියෙනවා. ඒක නිසා අර සුභාරංචිය රනිල් වික්‍රමසිංහ කියන මේ ත්‍රාඩ දේශපාලන මේ කඳවුරම අයින් වෙලා තිනවා. එතකොට තරුණ මුණුවල් ටිකක් අනු කුමාර දිසානායක හා සම්බන්ධ වෙච්ච තරුණ මුණුවල් ටිකක් රටට පාලනය කරන්න ඉන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. නාමල් රාජපක්ෂල වගේ නවකයෝ ඇවිල්ලා මේ දේශපාලන ක්‍රමවේදයේ අනුගමනය කරමින් ඉස්සරහට යනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මහින්ද රාජපක්ෂලා, ගෝඨාභයලා, බැසිල් රාජපක්ෂලා, එහෙම නැත්නම් රත්තරන්ලා, ඔය ජොනීලා, ඔය කියන මිනිසුන්ගේ දේශපාලන ක්‍රමය ඒක ආදර්ශයට අරගෙන ඉවෙලා මේ නාමල්ල එනවා නම් දේශපාලනයට අන්න නාමල්ලගේ අවසන් දේශපාලන ගමන ආරම්භ වෙනවා. ඒක නිසා හරි සරල පැහැදිලි කමක් තියෙනවා මෙතන. දේශපාලන ක්‍රම වෙනසක් තියෙනවා. ඒ ක්‍රම වෙනසට අනුගත වෙලා මේ මහජනයට එනවා නම් ඕනම කෙනෙකුට පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. හැබැයි අර ත්‍රාඩ දේශපාලන මූණු ටික මේ 225 එපායි කියලා වෙලා රට පිළිගත් ඒ ත්‍රාඩ මූණු ටික අයින් වෙලා නවක මූණු ටිකක් එක්ක අලුත් දැක්මක් එක්ක විපක්ෂව පක්ෂ මේ රට හදන්න එන්න ඕනේ කියන එක තමයි අපේ පෙර පුරෝකතනය. ඒක නිසා මේකට අපි සෙනග එකතු කරමු, මේකට අපි මිනිස්සු සංවිධානය කරමු කියලා ආරාධනා කරනවා. තවත් මම හිතන්නේ පොඩි බොහොම කෙටි කාලයක් දවස් 10ක් විතර තියෙනවා නාම යෝජනා බාර ගන්න. ඊට පස්සේ මාස විතර කාලයක් තියෙනවා ඡන්දයට. දැන් ඉඳන් අපි පෙර සූදානම් වෙමු. අර ජනාධිපතිවරණයේදී එකහු වෙච්ච ඒ ත්‍රාඩ කැළ එකතු වෙන විදිය බලන් ඉන්න, ඒකට හොඳ උත්තරයක් දෙන්න සූදානම්.